සෙට් එක කකුල් කීයද බං? හතරයි මං හිතන්නේ තියෙන්නේ. එහෙම වෙන්නේ කොහමද බං? අර ඉස්සරහ දෙක නිකන් අත් දෙක වගේ නුට ටිසිලානේ තියෙන්නේ. ඒක නිකන් කකුල් විදියට ගන්න දැන වෙන්නේ. ඒ වලින් ඇවිදින්නේ නෑනේ. ඔයා හොච්චර හොඳට ඔබ දැනගෙනත් ඇයි තින් ඔක මගෙන් ඇහුවේ? මිතුර දෙන්න ඔබෙන් පිළිතුරු. නෑ ඉතින් ඔයා ඔය සියල්ල දත්නේ. හරි හරි ඉතින් මම පොඩි විහිළුවක් කරේ වානන්න එපා ඉතින්. ඒක නෙමෙයි මිතුර. දැන් අපිට හොඳට සින්දු එහෙමත් ගොතන්න පුළුවන් නේද? ඒ කිව්වේ ඇයි මිතුර? අපි අද උදේ අලුත් සින්දුවක් හදුවේ. අර අපි පාසල් ගීතේ යන වෙලාවේ අලුතෙන් දාපු වචන ටික නේද? ඒක නම් සුපිරියක් වුණා ඈ. ඇත්තමයි මිතුර. එක අතකට මට මෙහෙමත් හිතෙනවා. එහෙම වත් බලනකොනේ අර පාසල් ගීතේ යන වෙලාවට ලයික් කරපු වින්දා අපේ සැඟුණ දක්ෂතාවයකුත් දෙලුණානේ. ඒක තමයි. දැන් අපිට හොඳට සින්දුව හදන්න පුළුවන්. ගැම්මක් තමයි ඉතින්. මිතුර මිතුර මේ යන්න අන්න ටීචරවා. කරදරයක්ද දන්නේ මේ ළමයි ඉගෙන මේ පන්තිවල කෑ ගහනවා. අපි කොහොම පන්තිවල උගන්වන්නද? දැන් වල මේ තියෙන විෂයට අදාළ පොතක් බලා ගන්න කෑ ගහන්නේ නැතුව. ඒ මිතුර අඩේ. හායි යාළුවනේ, ඉතින් අදත් වීඩියෝ එක කොහොමද? ඔයාලගේ අදහස පහලින් අනිවාර්යයෙන්ම කනෙක්ට් කරන්න. මොකද ඉතින් ඒකෙන් තමයි අපි අදහස් දැනගන්නේ කොහොමද අපි වීඩියෝ එකට කියලා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම ඔයාලට ඒක අල්ලන්නේ නැත්නම් අන්ලයික් එකක් දාන්න. මොකද අපිට ඒකෙන් තමයි තීරණය කරගන්න පුළුවන් වෙන්නේ ඔයාලා කොයි වගේ වීඩියෝස් වලටද කැමති, කොයි වගේ වලට දාන්න කැමති කියලා. ඒ වගේම ඉතින් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරන්න.